හඳුන්වා දෙන නව සේෆ්ගාඩ් ග්‍රෑම් 100 රුපියල් 175ක් පමණයි. කලින් සැලසුම් කළ පරිදි ලබන 17 වෙනිදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබියදී හදිසියේ අද එය කැඳවීමට පියවරගෙන තිබූ එක් කරුණක් වූයේ විවාදාත්මක පුනරුත්ථාපන කාර්යංශ පනත් කිටුම්පත සම්මත කර ගැනීමයි. අරගලයේ ක්‍රියාකාරීන් පවා මර්ධනයට අවස්ථාව සැලසෙන බවට විවේචන එල්ල වූ මේ විවාදාත්මක කිටුම්පත සම්මත කිරීම කල් දෙමීමට ආණ්ඩුව අද පියවර ගත්තා. මේක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් නිවහල් සාමකාමී අරගලයකට යොමු වන තරුණ කණ්ඩායම් මර්ධනය කරන්නට ගෙන ආපු පනත. ඒක ඉදිරිපත් කරන්නේ නැහැද? ඒක ඉල්ලාස් කරගන්නේ නැහැ. මේ ගරු කතානායකතුමනේ ඒකේ දිනේ කල් දැමීමක් විතරයි කරන්නේ. මේ නොමග ගිය සටන්කරුවන් අන්තගාමී හෝ විනාශගාමී ක්‍රියාවල නිරත තැනැත්තන් ඒ වගන්ති ටික ඔබතුමාලා ඉවත් කරගන්නවද? ගරු නියෝජ්‍ය කතානායකතුමනේ අපි ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්න මේ ඒවා සියල්ල ඉවත් කරගෙන මේක මත්ද්‍රව්‍ය වලට අබ්බැහිවුවන් වෙනුවෙන් පමණක් ගේන පනතක් කියලා 19 වෙනිදා මේක දෙවෙනි වර කියවීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙන විට සියලු සංශෝධන ලැබීමට සැලසෙයි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.